මම මගේ කෙටි අදහස් දැක්වීමේදී මුලින්ම හැරෙන්න කැමති දැන් අපි හැමෝම දන්නවා මේ වෙනකොට රටේ පැහැදිලිවම ආර්ථික හා දේශපාලනික ගැටලුවක් තියෙනවා කියන එක මූලික වශයෙන් ඒක නම් කරන්න ගියොත් පැතිකඩයන් ගොඩක් තියෙන හැබැයි මූලිකවම දැන් මම මෙතනදී ආර්ථික ප්‍රශ්නයක්ම කියන එකටම සියල්ල ලඝු කරන්න කැමතිත් නැහැ මම දකින්නේ මේ ආර්ථික හා දේශපාලනික කියන මේ දෙකත් එකකට එකක් බැඳිලා තියෙන්නේ මේ දේශපාලනික තීන්දුව මතභාණ්ඩ ඒවත් ඇතුළේ කොහොමද ආර්ථිකයේ මෙච්චර කල් හැසිරුනේ ආර්ථිකමය වශයෙන් ගන්න තියෙන කොහොමද දේශපාලනයට බලපෑ මේ දෙක අතර මම දකිනවා පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. එතකොට දැන් අපි හැමෝම මේ මොහොතේ විශාල වශයෙන් අරගලයක ඉන්නවා කිව්වත් මම එතනත් පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි. ඇත්තටම හොඳටම ඉතිහාසයේ ඉඳලා ලංකාවේ ආපු ගමන ස්ටඩි කරොතින් හරි පැහැදිලි මේ අරගලය මේ අදයි ඇති වෙච්ච දෙයක් නෙමෙයි කියන එක. මේක අරගලයට මාසයයි කියලා ඇහෙන හැම වෙලෙම අද දවසේ මට හිතෙනවා එහෙම වෙන්න බෑ මේ අරගලය කාලයක් පුරා තිබුණා. හැබැයි ඒක ඉතාම දුකට හේතුව තමයි ගොඩක් දෙනෙකුට දැනුන්නේ. දැන් මේ අපේ රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇඟලුම් කර්මාන්තයේ ඉන්න සේවිකාවන්ට ප්‍රශ්නයක් වෙද්දී ඒගොල්ලෝ එළියට බනින්නේ අනිත් අයට දැනෙන්නේ තේවතුවල කාර්මිකයන් තේ දළු නෙලන අයට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියලා ඒගොල්ලෝ එළියට බහිනකොට අනිත් අයට දැනෙන්නේ උතුරු නැගෙනහිර ඉඩම් අත්පත් කර ගනිද්දී අතුරුදහන් කිරීම වෙද්දී ඒ දැනෙන දේවල් දකුණට දැනෙන්නේ නැහැ. එතකොට දීවරයන් ප්‍රශ්නත් එක්ක එළියට බහිනකොට ගුරුවරු උන්ගේ ප්‍රශ්නයක් එළියට බහිනකොට බහුතරයකට ඒක දැනෙන්නේ නැහැ. ඒක තමයි මම හිතන්නේ ඇත්ත. එහෙම අරගලිය කර අවුරුදු ගණනාවක් තිස්සේ යාලා යාලගේ ප්‍රශ්න එක්ක. හැබැයි අපි බහුතරයකට ඒක දැනුනේ නැහැ. ඒක මම හිතනවා රිදුනත් පිළිගන්න ඕන සත්‍යතාවයක් විදිහටයි මම දකින්නේ. එතකොට ඒ නිසා මේ අරගලය හැම වෙලේම මං හිතන්නේ පීඩිතයා. මේ පීඩිතයා කියන කෙනා නිකම්ම ඇති වෙන්නේ නැහැනේ සමාජයක. ඒක මේ මිනිස්සුගේ කර්මයට ඇති වෙච්ච දෙයක්වත් එහෙම නැත්තම් මේ අපේ භාෂාවෙන් කියනවා ක්‍රිස්තියානි එක දේව කැමැත්ත නිසා මිනිස්සු දුක් විඳිනවා වගේ කතා කියනවනේ. හැබැයි මං හිතන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේ පීඩිතයා කියන එක මේ පරිදියට මිනිස්සු මේ විදියට ගැහෙනු විසි වෙන්නේ ගන්න ආර්ථික දේශපාලන තීන්දුව ඇතුලේ පවතින ආර්ථික දේශපාලන ව්‍යුහයන් ඇතුලේ ක්‍රමයන් අතරේ ඒතර ඒවායේ ඇතිවෙන බලපෑම් නිසා තමයි මේ විදිහට මිනිස්සු ගැහෙනු පරිදියට විසි වෙන්නේ. එතකොට අපි දකින පහුගිය කාලේ පුරාවටම මේ පරිදියෙන් හඬක් ආවා. හැබැයි මේ පරිදියෙන් නොනවත්වාම අපු හඬට සවන් දීමක් පාලක පන්තියෙන් උනේත් නැහැ සාමාන්‍ය ජනතාව අතරින් උනා කියලාත් මම හිතන්නේ ඒ තරම් දුරටම. නමුත් කොහොම හරි මැද පන්තියට දැනෙන මොහොතක් එනවා දැන් ඇත්තටම ගෑස් නැති වෙනකොට. ඒක ඉතාම ගමේ දුප්පත් අම්මට දැනෙන්නේ නැහැ මොකද එයා හැමදාම ලිව්වේ ලිපේ තමයි. ගෑස් එකේ උයන අම්මට ගෙදර ඉන්න අයට දැනුණා. ඩීසල් ටික නැති වෙනකොට සමහරවිට සයිකලයක්වත් නැති ගෙදරට ඩීසල් පොලිමේ ඉන්නවා කියන එක ලොකුවට ගමේ දැනෙන්න නැතුව ඇති. ඒතර මැදපන්තියට දැනෙන මොහොතක් එනවා ඩීසල් ටික නැහැ, පෙට්‍රල් ටික නැහැ, ගෑස් ටික නැහැ, කරන්ට් එක කපනවා. අන්න එහෙම යථාර්ථයක් එද්දී ඇඟට දැනෙන මොහොතේ මං හිතන්නේ ඔක්කොමලා එළියට බහිනවා. අවාසනාවට අදටත් අදටත් මේ අරගලයේ දැනෙන්නේ නැති යම් ප්‍රමාණයක් ඉන්නවා කියන එකයි මට මිනිස්සු එක්ක තියෙන ගනුදෙනුවේදී දැනෙන්නේ. තවමත් මේ අරගලයේ භූමියේ ඉන්න අයට චෝදනා කරන යම් පිරිසක් ඉන්නවා. ඔක වැඩක් නෑ පිස්සෝ ටිකක් කියන ඉගෙනගත්තු. මම ඊයේ පෙරේද රෝහලකට ගියා මේ මගේ අසනීපෙකට. ඒ වෙලාවේදී වෛද්‍යවරයෙක් මට කියනවා සිස්ටර් උන්ට පිස්සු මේ අරගල භූමිය උනින්න පුසු කරන්න දෙයක් නැති කමට ඔහේ ගිහිල්ලා කෑ ගහනවා පළක් නෑ. මක්ක ඩොක්ටර් එහෙම කියන්න එපා. ඒ කොල්ල කෙල්ල කෑ ගහන්නේ අපේ සියලු අයිතීන් වෙනුවෙන්. නමුත් ඒක මේ මම කියන්නේ ඉගෙන ගත්තේ නැති පිරිසක් නෙමේ. වෛද්‍යවරයෙක්ගේ කටිනුත් මට එහෙම ඇහෙනවා. ඒත් එහෙම තේරුම් ගන්න නැති පිරිසක් අදටත් ඉන්නවා විවිධ තලයන් වල කෙනෙක්. හරි පැහැදිලි. එතන මම දකින්නේ අනිත් කාරණේ තමයි දැන් මේ අරගලිය ගැන හිතද්දි අපිට නිතර ඇහෙන වචනයක් තමයි නිර්පාර්ශිකයි කියලා. අපි තේරුම් ගන්න ඕනේ මං හිතනවා මම හිතන්නේ ඔතන ඉන්න අය නිර්පාර්ශිකයි කියලා. සමහරු නිර්පාර්ශිකයි ඒක නෙමෙයි ගැටලුව. හැබැයි වැදගත් මේ නිර්පාර්ශිකයි කියන අය නිර්දේශපාලනීක නැහැ.
ඔවුන් හැමෝටම දේශපාලනයක් තියෙනවා. මට හිතෙනවා මේක හරි වැදගත්. මොකද මම දකින්නේ ලංකාවේ ජනතාවගේ මේ දේශපාලනික සාක්ෂරතාවය කියවා ගැනීමේ යම් ගැටලු සහගත තත්වයන් තියෙනවා. එතකොට දැන් අපි අත දික් කරනවා පාලක පන්තියට. මං හිතනවා ඒ පාලක පන්තියට අත දික් කරන අතරෙම අපි අපිටමත් අත ඇඟිලි දික් කරගන්න ඕනේ. මොකද කවුද මේ අයව පත් කරේ? කවුද මේ විදියේ පාර්ලිමේන්තුවක් හැදුවේ? අපිමයි. ඒතර අපේ දේශපාලනික කියවීමේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. අපිව ඉක්මනට රවට්ටන්න පුළුවන් ජනතාවක් අපි සමහර වෙලාවට එච්චර දුරදිග නොහිතා ගන්න තීරණවල ප්‍රතිඵල මේ විඳින්න. ඒතර මේක නිකන් දැන් එළියට ආපු දෙයක්. ඒ නිසා මම මේ කියන්න උත්සාහ කරන්නේ අරගලයට විසඳුමක් හොයන්න නම් අරගලයේ අපි කියන root causes නේද, මම එකට බලපාපු හේතු සාධකයන් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන එක වැදගත්. නැත්තම් අපි ආපහු පැලැස්තර දාන්නේ. දැන් නිතර ඇහෙන දේවල් ගත්තොත් අපිට අරගල භූමියේදී ඇහෙන දේවල් තමයි ගෝටා ගෝ හෝම් කියන එක, රාජපක්ෂ පවුල යවන්න කියන එක, 225ම යවන්න කියන එක, අන්තර ආණ්ඩුවක් ගැන ඉක්මනට ඡන්දෙකට යන්න ඕනි කියලා සමහරක් අයගෙන් ඇහෙනවා. මේ වගේම කොල්ලකා ගත්තු බඩු ටික දෙන්න ඕනි කියනවා. ඒවා මේ සල්ලි ආපහු ගන්න විදියක් හොයන්න ඕනි. මේවා ඉතාම يعني වේගෙන් ඇහෙන දේවල්, වඩා හැමතැනින්ම ඇහෙන දේවල්. පොඩි ළමයෙක්ගෙන් අහුවත් උනොත් කියයි ඒ තරම් දැන් කටපාඩම් මේ ඉල්ලීම්. නමුත් මං සමහර දෙනෙකුත් කිව්වා වගේ මං හිතනවා මෙතනදී මං හරි කෝ වගේ රූට් කෝසස් අපි පොඩ්ඩක් හැරිලා බලන එක, අධ්‍යයනය කරන එක, නතර වෙලා හිතන එක, සාකච්ඡා කරන එක, මේ වගේ සාකච්ඡා මණ්ඩපයන් ගොඩනගන එක ඉතාම අවශ්‍යයි. මං ඉතාම අගය කළ සලකනවා ඒක. එහෙම නතර වෙලා හිතන එක කොහෙද අපිට වැරදුනේ, මොනාද අපි ඉතිහාසය පුරා කරේ, අතීතේ අපිට මොකද වුනේ, ඇයි අපිට මේ ප්‍රතිඵල, මේ අපි දකින්නේ ප්‍රතිඵල. ඒතර ඒ ප්‍රතිඵල දැන් අපිට මොකක් හරි ලෙඩක් දැක්කපුවාම ඒ ලෙඩේට බෙහෙත දෙන්න ඩොක්ටර් හොයන්න ඕනනේ, එයාගේ මුල ඉඳලා හේතු. අන්න ඒ වගේ මං හිතන්නේ හේතු සාධක, අර බුදුහාමුදුරුවෝ එක ලස්සනට කියනවා නේද, මේ වගේ මම හිතන්නේ අපි හේතු සාධක මේ අපි මිනිස්සු විඳින දුකට හේතුව හොයන්න ඕනි කියලායි මම දකින්නේ. දැන් ඒ නිසා ඒකෙදි අපි පැහැදිලිවම නම් කරගන්න ඕනේ මේ වෙනකොට තියෙන මේ ආර්ථිකය ප්‍රශ්නයක් තියෙනවා, මේ ආර්ථික ප්‍රතිපත්ති මේ ඒවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒතර දේශපාලනික බලනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපිට පැහැදිලි. දැන් අපි නිකං ගත්තොත් අපි කියනවා මේ 225ම යවන්න ඕනේ, ගෝඨාභයව ගෙදර යවන්න ඕනේ. ඒතර දැන් මම කියන්න උත්සාහ කරන්නේ මේවා කරපු සැනින් අර කිව්වා වගේ හෙට අපි තුම මහින්ද යනවා, අනිද්දාට ගෝඨාභයත් යනවා, මහින්ද ගිය ගමන් පාර්ලිමේන්තුවම විසිරුවා හැරෙනවා, මේ ඔක්කොම වෙනවා. ඒතර අපිත් කිව්වා වගේ හරි කියලා කිරිබත් කාලා ගෙදර යන්නද, ඒක අපිට විසඳුමක් වෙයිද? අන්න ඒක අපි හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක වෙන්න ඕනි. හැබැයි එතනින් නතර වෙන්න බෑ. ඒක විසඳුමක් වෙන්න එතන තමයි විසඳුමක් හොයන්න පටන් ගන්න තැන කියලායි මට හැඟෙන්නේ. ඒතර මේ ගෝටා වැරියට මදි, ගෝටා වාඩි වෙලා ඉන්න පුටුවත් එක්ක, මම මේ පුටුව කියලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයත්, ගෙදර ඇරියේ නැත්තම් ඊළඟට ඔය පුටුවේ වාඩි වෙන කෙනා කරන්නෙත් ඔය. අපි දකින ඔය පුටුවේ වාඩි වෙච්ච කිසිම කෙනෙක් ඉතිහාසයේ ඇත්තටම කියන තරම් දෙයක් කරාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඒ හැමෝම ඒවා අයින් කරනවා කියලා ආපු අයත්, ඒකේ උපරිමේම බිඳපු අය අපි දකින කොයිතරම් දුරට මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක පාවිච්චි කරාද තමුන්ගේ න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ පුටුව තියලා වෙන කෙනෙක්ව වාඩි කෙරෙව්වා කියලා ලොකු විසඳුමක් ලැබෙයි කියලා හිතන්න බෑ. ඔය 225 යවලා අපි කාවද ගෙන්නන්නේ? අපි කියන ඉක්මනට අන්තර ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ, ඊට පස්සේ අපි මේ ඡන්දෙකට යන්න ඕනේ. එතනදී අපි බුද්ධිමත්ව එතනදිත් ක්‍රියා කරේ නැත්තම් ආපහු වෙන්නේ මේ පව් මෙච්චර මාස ගාණක් තිස්සේ මේ කරපු අරගලයට තේරුමක් නැති වෙයි. ඒ නිසා මම දකින්නේ කෙටි කාලින විසඳුමක් කියන වචනයට වඩා මම දකිනවා කෙටි කාලින යම් යම් පියවරයන් අපිට ගන්න වෙයි. අනිත් එක තමයි කවුරු ආවත් අපි ඉස්සෙල්ලම ගත්තොතින් එහෙම මේ ආර්ථික විසඳුමක අවශ්‍යතාවයක් තියෙනවනේ. අපි මේ වෙනකොට අපි දකිනවා, මම දැක්ක මීයේ පෙරේද මම ආටිකල් එකක් කියව, ඇඟලුම් කර්මාන්තය බිඳුවටම වැටිලා. ඒතර සුළු පරිමාණ කර්මාන්ත අනතුරේ. ඒතර මේ විදිහට අපි දකිනවා ධීවර කර්මාන්තය කඩා හැටිලා. ඒතර මෙහෙම දැන් අපි තේරුම් ගන්න ඕනේ රටක ආර්ථික ප්‍රතිපත්ති ගේනකොට ඒ රටට ගැලපෙන, ශ්‍රී ලංකාව ඇමරිකාව නෙමෙයි. ඒතර ඇමරිකාවේ තියෙන ප්‍රතිපත්ති, චීනයේ තියෙන ප්‍රතිපත්ති,
ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒතොර ලංකාව ගැන ලංකාව එක විදියකට කෘෂිකාර්මික රටක්. ඒතොර මේ සුළු පරිමාණ කර්මාන්තය තුළ තමයි ලංකාවට ගමන තියෙන. ඒතොර මේවා ධීවර ගොවි තේවතු මේවා ගැන නොහිතා මහා විශාල ප්‍රොජෙක්ට්ස් ලංකාවට ගේන්න ගිහලා උනේ මොකද මේ පෝට් සිටි හැදුවේ. දැන් මේ පෝට් සිටි හැදෙන කාලේනේ අපි දන්නවා ඒ අරගල වලට සම්බන්ධ වෙච්ච අය කොච්චර දේවල් කොද මේවා ලංකාවට. දැන් අද බලපුවම චීනේ ණය වැඩිපුර අරන් තියෙන කාටද මොනවා කරන්නද? ඒකට දැන් අපි දකින්නවා මේ රටට නොගැලපෙන අපි අහන්න ඕන හැම වෙලෙම ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති අදද්දි මේකෙන් ලාභ ලබන්නෝ කවුද? මේකෙන් කාටද ප්‍රතිපාදනය යන්නේ? මේකෙන් කවුද ශක්තිමත් වෙන්නේ? අන්නේ ප්‍රශ්නේ අහගත්තේ නැතිකම සහ ඒව කරනකොට අපි නිහඬව බහුතරයක් හිඳීම ඕන දෙයක් කරන්න දීලා හිටපු මේ අර මම දැක්ක ලස්සන සින්දුවක් එක හරි يعني බොහොම තරුණ ජාවේගෙන් කියන්නේ. නමුත් හැබැයි කියන කතාව හරි ලස්සන උපහාසාත්මකව කියනවා. හැබැයි කියන කතාව ඇත්ත. අපිට ඒ කිසි දෙයක් අපි ඒවට ඇඬුවේ නෑ. ඒවා වෙනකොට අපි ඔහේ බලාගෙන හිටියා. අපිට ගාන නෑ. දැන් තමයි අපේ පුටු රත් වෙලා තියෙන්නේ. කමක් නෑ. එහෙම හරි දැනෙන මොහොතේ හරි ක්‍රියාත්මක වෙන්න ඕනි කියන එකයි දැනෙන්නේ. ඒ නිසා දැන් ණයට අරන් අරන් දවස් අවුරුද්ද ගානේ බිලියන 6 7ක් ගෙවනවා කියන එක මේ සෙල්ලමක් නෙමෙයි. මේවා මේ රුපියල් මේ බිලියනනේ නිකන් නෙමෙයි. එතකොට මෙහෙම ගෙවන්න අපිට තව ණය ගන්නවා ණය එකතු වෙන මේ ක්‍රමේ යන්න බෑ. ඇත්තටම අර මේ මාස 6කින් 7කින්වත් විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි මේ දිනේ. ඉතින් මේක අවුරුදු ගාණක් විඳවන් වෙයි. ඒ නිසා මං හිතන්නේ හරි වැදගත් ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය ජනතාවට හෙළි කරන එකත් ඒ විශේෂයෙන්ම මං හිතන්නේ මෙතනදී එතන නායකයන්ට ඕන ඕන විදිහට නෙමෙයි විශේෂඥ දැනුමක් තියෙන පිරිසක් සමහරු කියන ඉන්ටරිම් කමිටි එකක් මේ වෙලාවේ අවශ්‍යයි. මොකද විශේෂඥ දැනුම තියෙන හැම ශාස්ත්‍රයකටම හැම ශාස්ත්‍රයකම අය එකට එකතු වෙලා යම් යම් විසඳුම් හොයන එක හරි වැදගත්. සාකච්ඡා කරන එක හරි වැදගත්. මේ අපි දන්නවා අපි තමයි වැඩ්ඩු කියලා එක කොටසක් මේ දේශපාලඥයෝ උතන ඉන්න බෞතරයකට තේරුමකුත් නැහැ. ඒ නිසා කවුරුපත් වුණත් මම හිතන්නේ අපේ දැන් මේ මහජන අරගලිය තව ශක්තිමත් කරන්න ඕනේ. අන්න එහෙම තැනකට යන්න කියලායි මම හිතන්නේ. එහෙම විශේෂඥ දැනුම් තියෙන ජනතාව ඒගොල්ලොම සම්බන්ධ කරගෙන හිතන තත්ත්වයක්. ඒ වගේම දේශ ඒ වගේම නිෂ්පාදන කොහොමද වැඩි කරන්නේ? ණයට අරන් අරන් ණය ගෙවන්න නෙමෙයි, අත විහිඟන්න වගේ හැම වෙලෙම අත දිග හරින්න නෙමෙයි අන්තර්ජාතික ප්‍රජාවට. නමුත් කොහොමද අපේ නිෂ්පාදන ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න කියන එකත් අපේ ඇජෙන්ඩා එකේ උඩින්ම තියෙන්න ඕන. ආර්ථිකය දියුණු කරන්න නම් කියන එක හරි වැදගත්. ඒ වගේම දේශපාලන විසඳුමක් ගැන කතා කරනකොට මං කිව්වා වගේ විධායක ජනාධිපති අපි හැමෝම කියන දේ මතනදී විශේෂයෙන්ම කියන්න කැමති මහජන සභාවක් එහෙම නැත්නම් ජන සභාවක් පිහිට වෙන්නේ. ඒ කියන්නේ ජනතා බලයට මුල් තැන දෙන. මේක හරි වැදගත්. දැන් මේ ගෝල් ෆේස් එකේ වෙන්න පුළුවන් විවිධ ගම්වල මේ අරගලයේ පටන් අරන් මෙන්න මේ ට්‍රෙන්ඩ් එක නැවතෙන්න දෙන්න හොඳ නෑ කියන එකයි මගේ පුද්ගලික අදහස. මේ ජන බලය මේක මොකද මේගොල්ල ලොකු අභියෝගයක් කරලා තියෙනවා. කිසිම පක්ෂයක් නැතුව අපිට මේ ගමන යන්න එක විදිහකට පුළුවන්. අපි ශක්තිමත් කියන්නේ කද්ද? විශේෂ තරුණ ප්‍රජාව පෙන්වලා දෙනවා. මේ ප්‍රජාව අතරින් හොඳ නායකත්වයක් ගම් මට්ටමින් ඇති කරගන්න තැනටම මේ අරගලේ යන්න ඕනේ. මේගොල්ලෝ ගෙදර යවල නතර වෙන්න නෙමෙයි. එතකොට ගම් මට්ටමින් මේ වගේ නායකත්වයක් ගොඩ නැගුණොතින් මම හිතන්නේ මේ විදියට බිහිවෙන කවුරු රජයට බලයට ආවත් ජනතාව එක්ක සෙල්ලම් කරන්න බැරි. එතකොට මේ විශේෂ නිපුණතා තියෙන විවිධ දැනුම තියෙන පිරිසකකින් යුත් ගම්මට්ටමේ. එතකොට ඒකේ ධීවරයද ගොවියද ප්‍රොෆෙසර්ස්ලාද වෛද්‍යවරුද මගෙන හැම කෙනෙක්ම නියෝජනය වෙන විදිහේ ජන සභාවක් අන්න එතන අපි පෙන්වන්න ඕනේ. මචන ලංකාවේ එතන මේ මොහොතේ ලොකු සාර්ථකත්වයක තියෙනවා ජනතා බලය ඉඩක් තියෙනවා කියන එක. ඒ ජනතා බලය මම හිතන හරි වැදගත්. ඒ ජනතා බලයටම තමයි රජයේ මර්ධනයන්ට එරෙහිව නැගීටින්න පුළුවන්. දැන් බලන්න මේ විදිහට නීතිඥවරු මේ විදිහට එක එක කණ්ඩායම් කලාකාරයෝ ඒගොල්ලෝ ඉතිහාසය ක්‍රියාත්මක කරපු විදිය පිළිබඳව ප්‍රශ්නාර්ථ තියෙනව නැත්තේ නැහැ. නමුත් අපි හිතමු අවංක වෙනසක් ඇතුලේ ඒගොල්ලෝ මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන්නේ කියලා එහෙම හිතුවොතින් අපි දකින්න අද නීති උදාහරණයකට නීතිඥවරු ඇවිල්ලා කියද්දි අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නා මෙන්න නීතිය
එක ලොකු ශක්තියක් අරගල භූමියේ ඉන්න අයට අන්න ඕක මෙතනින් නතර වෙන්න නෙමෙයි. මම කියන්නේ එහෙම යන ගමනකදී ඉන්න දේශපාලඥයන්ට ඕන ඕන විදියට ක්‍රියා කරන්න බෑ. ඒ නිසා මේ ජනතා බලයක් ගොඩනගා ගන්න එක ගම් මට්ටමින් මම කියනවා පහළ මාලේ ග්‍රාස් රූට් ලෙවල් එකේ නායකත්වයක් ගේම ඉතාමත් වැදගත්. තුන්වෙනි එක මට විනාඩියක් දෙන්න. උතර ජාතික අර්බුදය මේක හැමදාම ජනවාර්ග ප්‍රශ්නය කියන එක හැමදාම යට ගිය එකක්. දැන් හරියට දැනන මට දෙමළා එක්ක තියෙන සම්බන්ධතාවලදී මට ඇහෙන දෙයක් මේ ගෝල් ෆේස් භූමියේ අපි කොච්චර ඉක්වත් ජාති ආගම් කුල ભેද නැහැ කියලා ඒක පොඩි ලස්සන වාක්‍යයක් කියලායි මට හිතෙන්නේ. ඇත්ත මුස්ලිම් කීප දෙනෙක් ඉන්නවා, උතුරු කියන්නේ දෙමළ කීප දෙනෙක් ඇති. ඔහොම පුංචි පුංචි නියෝජනයක් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ. නමුත් ඇත්තටම රටේ තියෙනවා ප්‍රශ්නයක්. ඒ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් අපි අපි කතා කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගැනනේ. එතකොට එහෙම තැනකදී ඇත්තටම දෙමළායට දැනෙන්නේ නැහැ එයාලගේ හඬක් මෙතන තියෙනවා කියලා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක අපිට දැනෙන ඒගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ කරන අරගල. දැන් මේ අපි බඩුමිල මෙහෙම කියද්දි අවුරුදු ගාණකට කලින් මීටත් වඩා දරුණු උද්ධමනයක ඒගොල්ලෝ හිටිය. හැබැයි අපිට දැනුන්නේ නැහැ. මර්ධනය කියන එක අද අපි කතා කරන අපිට දැනෙන මර්ධනය කියන එකනේ මහ පුදුමාකාර විදිහට දැනෙන රජය ගෙනියන රජයේ විසඳුම මේක තමයි. හැබැයි මේ මර්ධනය අපිට වඩා දහ ගුණයක් උතුරු නැගෙනහිරා තියෙද්දි අපිට දැනුන්නේ නැහැ. මොකද දෙමළව මර්ධනය කරේ. සිංහලයා මර්ධනය කරද්දී අපිට දැනෙනවා. මුස්ලිම් කෙනාව මර්ධනය කරද්දී අපිට දැනෙන්නේ ඒ ජාතියක්. ඉතින් මං හිතන්නේ බහුත්වවාදී ශ්‍රී ලංකාවක හීනයක් දකිනවා නම් මං හිතන්නේ අපි මෙන්න මේ ජාතිවාදී අර්බුදය ජය ගන්න ඕනේ. අවසාන වශයෙන් ස්ත්‍රියක් විදියට මට දෙන්න තත්පර පහක් කියන්න. මං හිතනවා මේ තියෙන සියලුම ව්‍යුහයන් ක්‍රමයන් බොහොම පුරුෂාධිපත්‍ය තුල තියෙන එක අපේ ආගම් ඇතුළේ වෙන්න පුළුවන්, එක අපේ දේශපාලනය ඇතුළේ වෙන්න පුළුවන්, එක අවිවාදයෙන්ම පිළිගන්න ඕන කාරණා. ඒ නිසා මේ දකින ප්‍රති ඉදිරියක් ගැන හිතද්දි, දිශානතියක් ගැන හිතද්දි මං බොහොම මේ මණ්ඩපයෙන් ඉල්ලනවා එතනදී බොහොම ඉන්ක්ලූසිව් අප්‍රෝච් එකක් මේ සියල්ල ඇතුල් කරගන. ඒකෙදි මම ස්ට්‍රීන්ගේ හඬ, ස්ට්‍රීන්ගේ දායකත්වය අපි ගොඩක් මේ රැස්වීම වලදී සමානට අපි අදහස් දැක්වීම වලදී ඒ දායකත්වයේ අඩුවක් තියෙනවා. මම හිතන්නේ ඒකත් ගන්න ඕනේ. නිසා අපේ වගේම අපේ උද්ඝෝෂකයන්ගෙනුත් මම ඉල්ලනවා අපි පාවිච්චි කරන වචන, පාවිච්චි කරන සමහර උපක්‍රම වලදී ස්ත්‍රීව දෙකේ කොලයට දාන්න නැති ගෝට ගෑණියෙක් වගේ කියන එක පිරිමියෙකුට හරි හයියක් දැනුණාට මට ඒක ඇහෙන වෙලාවේ පොඩි වේද පොඩි නෙමෙයි ලොකු වේදනාවක් දැනුණා. එහෙම අපි පාවිච්චි කරන එකයි මං කිය අපි හැම වෙලේම හැමෝගෙම පැත්තෙන් ඒක දෙමළටද ස්ත්‍රීයටද මුස්ලිම් කෙනාටද අඩු කුලේ කෙනාටද කිසිම කෙනෙකුව ඉවත් කරන නෙමෙයි, ඒ කිසිම කෙනෙකු පරිධියට දාලා යන ගමනක් නෙමෙයි, හදන ප්‍රතිපත්තියක් නෙමෙයි. හැමෝම අතුල් කරගන්නා ප්‍රතිපත්තීන් ගැන අපි හිතන්න ඕන වෙලාව ඇවිල්ලා කියලායි මම හිතන්නේ. ස්තුතියි.